අයිබෝ සාදරයෙන් පිළිගන්නවා TPM ගැන කතා කරන වීඩියෝ මාලාවේ 29 වන වීඩියෝට. මීට පෙර වීඩියෝ බැලුවේ නැත්නම් ඒවත් බලලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. අපි අද වීඩියෝවෙන් කතා කරමු problem solving වලට අදාළ ක්‍රමවේදයන් දෙකක් ගැන. පළවෙනි ක්‍රමවේදය තමයි 5W and 1H analysis කියලා කියන්නේ. මේක TPM වලදී ඕනෑම තත්වයක් හෝ ගැටලුවක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අපිට උපකාරී කරගන්න පුළුවන් වෙන ගැටලු විසඳීමේ ප්‍රවේශයක්. ඉතින් මොකද්ද 5W plus 1H කියලා කියන්නේ? සරලවම කිව්වොත් මේක තොරතුරු රැස් කිරීමට සහ තත්වය වඩා හොඳින් තේරුම් ගැනීමට අදාළව ප්‍රශ්න 6ක් ඇසීම. 5W වලින් කියන්නේ what, when, where, who and why. එහෙමත් නැත්නම් කුමක්ද, කවදාද, කොහේද, කවුද සහ ඇයි කියන එක. H අකුරෙන් කියවෙන්නේ how. එහෙමත් නැත්නම් කොහොමද කියන එක. එතකොට අපි කොහොමද TPM වලදී මේක පාවිච්චි කරන්නේ? අපි ඒක පියවර විදිහට බලමු. පළවෙනි එක තමයි what. ඒ කියන්නේ අපිට පැන නැගිලා තියෙන අපි ඇඩ්‍රස් කරන ගැටලුව කුමක්ද කියන එක. මේ කියන්නේ ගැටලුව පැහැදිලිව විස්තරාත්මකව නිර්වචනය කිරීම. මේක අපිට උපකාරී වෙනවා ගැටලුවේ විෂයපතය සහ ඒක TPM වලට ඇති කරන බලපෑම තේරුම් ගැනීම සඳහා. අංක දෙක තමයි when. එහෙමත් නැත්නම් ගැටලුව හෝ අදාළ තත්වය ඇති වුණේ කවදාද කියන එක. මේ පියවරේදී කරන්නේ ගැටලුව හෝ අදාළ තත්වය සිදු වුණ කාල රාමුව තීරණය කිරීම. එතකොට මේක කොපමණ වාර ගණක් සිද්ධ වෙලා තියෙනවද සහ ඒක පුනරාවර්තන ගැටලුවක්ද වගේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අංක 3 තමයි මේ ගැටලුව ඇති වුණේ කොහෙද. මේකෙදි කරන්නේ ගැටලුව ඇති වූ ස්ථානය හඳුනා ගැනීම. ඒක යම් ප්‍රදේශයකට, යන්ත්‍රයකට විශේෂ වුණ දෙයක්ද? එහෙමත් නැත්නම් ඒක සමස්ත TPM ක්‍රියාවලිය පුරාවටම පැතිරලා තියෙන ගැටලුවක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අංක 4 තමයි ගැටලුවට සම්බන්ධ කවුද කියලා හොයලා බලන එක. මේකෙදි අපිට පුළුවන් යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හඳුනා ගැනීම තුළින් ගැටලුවට දායක වුණ විශේෂ සාධක තියෙනවද කියලා තේරුම් ගන්න. පස්වෙනි කරුණ. එහෙමත් නැත්නම් අවසාන W එක. මේ ගැටලුව ඇති වුණේ ඇයි? ගැටලුවකදී එහි මූල හේතුව තීරණය කිරීම එයට විසඳුමක් හොයන්න යනකොට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි ගැටලුවක් ඇති වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා වෙන්න පුළුවන් හැම හේතුවක්ම ගවේෂණය කිරීම වැදගත් වෙනවා. අවසාන වශයෙන් H එක. එහෙමත් නැත්නම් how. වර්තමානයේදී මේ ගැටලුව විසඳන්නේ කොහොමද වගේම අනාගතයේදී මේ ගැටලුව නැවත ඇතිවීම වළක්වා ගන්න කොහොමද කියන දේවල් මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙනවා. කලින් පියවර භාවිත කරලා ගැටලුවේ මූල හේතු හඳුනාගෙන ඒවට නිසි විසඳුම් සහ ඒවා වැළැක්වීමේ පියවරයන් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ක්‍රියාවලීන්, පුහුණු ක්‍රියාකාරකම්, උපකරණවල සිදු කරන වෙනස්කම් වගේ දේවල් මේකට ඇතුළත් වෙනවා. අපි ඊළඟට කතා කරමු why analyzing ගැන. එහෙමත් නැත්නම් ඇයි කියන විශ්ලේෂණය ගැන. TPM වලදී ගැටලුවකට මූල හේතු තේරුම් ගැනීමට මේක අපිට උපකාරී වෙනවා. ඒ වගේම අනාගතයේදී ඒවා නැවත සිදුවීම වැළැක්වීමට ඵලදායි විසඳුම් හඳුනගෙන ඒ දේවල් ක්‍රියාත්මක කරන්නත් අපිට පුළුවන් වෙනවා. අපි කටයුතු කරන්නේ ගැටලුවකට මූලික හේතු හඳුනගෙන ඒවට විසඳුම් සෙවීමෙන් තොරව නම් අපි ප්‍රතිකාර කරන්නේ නිදන්ගත රෝගයට නෙවෙයි නම් මූල හේතුවට නෙවෙයි නම් ඒ දේ නිසාම තව දුරටත් ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හරි, අපි දැන් බලමු why analyzing ගැන. මේකෙදි සරලවම කරන්නේ ඇයි කියලා කිහිප වතාවක් ප්‍රශ්න නගනවා. ගැටලුවේ මූලික හේතුවම අපිට හඳුනගන්න පුළුවන් වෙනකන්. උදාහරණයක් විදියට හිතමු අපේ ආයතනයේ, එහෙමත් නැත්නම් ෆැක්ටරි එකේ, එහෙමත් නැත්නම් වැඩපලේ මැෂින් ෆේලිය එකක් වුණා කියලා. එතකොට අපිට මෙහෙම අහන්න පුළුවන් යන්ත්‍රය කැඩී ගියේ ඇයි? එතකොට ඒකට හේතුව තමයි එහි කාර්යය, එහෙමත් නැත්නම් ෆන්ක්ෂන් එක නිසි පරිදි ඉටු නොවුන නිසා. එහි කාර්යය නිසි පරිදි ඉටු නොවුනේ ඇයි? එතකොට ඒකට හේතුව වෙන්න පුළුවන් කම්පනන්ට් එකක්, මැෂින් පාර්ට් එකක්, සංරචකයක් අසාර්ථක වීම වගේ දෙයක්.
එතකොට මේ මැෂින් පාට් එක ඒ කොටස අසාර්ථක වුණේ ඇයි? ඒකට හේතුව වෙන්න පුළුවන් අමතර කොටස් නිති ප්‍රමිතියකට නැතිවීම වගේ දේවල්. එතකොට අමතර කොටස් නිසි ප්‍රමිතියකට නැත්තේ ඇයි? මෙන්න මේ වගේ අපි ඇයි කියලා දිගින් දිගටම අහනකොට අවසානයේදී අපිට පුළුවන් වෙනවා ගැටලුවේ මූලික හේතුව හොයාගන්න. හැබැයි මේ හේතුව පුද්ගලයෙක් වෙන්න බෑ. ඒක නඩත්තු නොකිරීම හෝ දෝෂ සහිත සංරචකයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපාංග යෙදීමේ ක්‍රියාවලියේ දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට උපාංග යෙදීමේදී එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සහ නියමිත ප්‍රමිතියෙන් යුතු උපාංග මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ගැටලුවක මූල හේතුව හඳුනාගත්තට පස්සේ අපි දිගින් දිගටම කිව්වා වගේ ඒක විසඳන්න සහ අනාගතයේදී ඒ නැවත සිදුවීම වැළැක්වීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන්න ඕන. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ සම්බන්ධව ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න වගේම මේක වැදගත් නම් ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.